ஹாய் காய்ஸ், හැමෝන්ටම සුබ සන්ධ්‍යාවක් කියලා කියනවා. ලයිව් එකක් එන්න හිතුණා. ඊයේ දවසේ ඉන්නකොට කවුද කෙනෙක් ලයිව් එකක් ඇවිල්ලා බනිනව මට හෝ ගාලා. ඉතින් චුට්ටක් කතා කරන්න හිතුණා ඒක ගැන. ළඟදී දවසක කරපු ඉන්ටර්විව් එකක් සම්බන්ධව ඇති වුණු කන්වර්සේෂන් එකක් ගැන තමයි එයා ඇවිල්ලා කතා කරන්නේ. ඉතින් ඇත්තටම මම කවුද කියලා නම් දන්නේ නැහැ මේ මිනිස්සයා. ඉතින් ඒ ලයිව් එක මගේ යාළුවා මට ෂෙයා කරා. මුලින්ම කියනවා මේ මිනිස්සයාට thank you so much. මං ගැන මට වැඩි එයා දන්නවා සෑහෙන්න. එහෙම මෙහෙම 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 කෑ ගගා මට හරියට බනිනවා යා. පර්සනල් තරහක් ඇති මොකක් හරි. සහ මම කරපු ඉන්ටර්විව් එකක් සම්බන්ධව තමයි එයා මේ කියන්නේ. ගමේ ගොඩේ කියන කතාව. ගමේ ගැහණු කට්ටියටත් රෙස්පෙක්ට් කරනවා. සියලුම දෙනාට ගැහණුනේනේ රෙස්පෙක්ට් කරනවා. මම මේ ඉන්ටර්විව් එකේදී මීන් කරේ ඔය මම දාන ෆෝටෝග්‍රාෆ්ස් වලට දානවනව සමහර අය කමෙන්ට්ස්. එතකොට ඒ කමෙන්ට් සමහර මම ෆ්‍රී ටයිම් එකක් තියෙනකොට මම ගිහිල්ලා බලනවා කවුද මේ කට්ටියට දාන්නේ. ඉතින් ගොඩාක් ගම්පලත්වල කට්ටිය තමයි මට ඒ බැනලා දාන්නේ. ඉතින් මට බැනලා කමෙන්ට්ස් දාන කට්ටියට මල් තියලා වඳින්න මට කිසි අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අර ඉන්ටර්විව් එකේදී මං ඒ මට බනින කට්ටියට තමයි මම මේ කියන්නේ. ඔය ප්‍රශ්නේ තියෙන පියුමි කියනවා රෑට නයිට් ක්ලබ්ස් යනවා එක එක දේවල්නේ. නෝමලි ලංකාවේ කොළඹට ඇවිල්ලා බලන්නකො ස්පා එකක වැඩ කරන ගර්ල්ස්ලා ගොඩක් දුරට කොළඹ අය නෙමෙයි. ඉන්නේ ගොඩක් ගම්පලත්වල කට්ටිය. ඉතින් සමහර අපේ ගමේ සෑහෙන හැදිච්ච හොඳ හැදියාවක් තියෙන කට්ටිය ඉන්න අපේ ගම්පලත්වල. අපේ අක්කි බැඳලා ඉන්නේ ගමෙන්. සහ මම ගමේ ගොඩේ කියලා මීන් කරන්නේ ගමේ ගොඩේ ඉන්න කට්ටියට නෙමෙයි, මට බනින අයට තමයි මම ඒ බනින්නේ. නැතුව ගම්පලාත්තල ඉන්න අනේ ගම්පකෝයි හරි අපි ට්‍රිප් එකක් ගියත් ගම්පලාත්තල ඉන්න කට්ටිය හරි ආදරේ ඇවිල්ලා කතා කරලා යනවා, හරි සුහදශීලීව කතා කරනවා. නමුත් අර FB ලයිව් එකක් ඇවිල්ලා ඒ මිනිස්සයා බනිනවා. දැන් නම් ඉතින් ඉස්සර නම් පොඩි පොඩි දේවල් වලට හරියට මම කේන්ති ගත්තා. නමුත් මේ අපිට ෆේස්බුක් එකක් එහෙම තියෙන්නේ මිනිස්සුත් එක්ක රණ්ඩු කරන්න, මිනිස්සුන්ට බනින්න නෙමෙයිනේ. අපිට මිනිස්සුන්ට ආදර්ශයක් දෙන්න පුළුවන් නම් මම නම් මගේ FB එකෙන් එහෙමයි කරන්නේ. වැරදි තැනකදී බනිනව ඇරෙන්න නිකන් මිනිස්සුන්ට අපි බනින්න ඕනේ නැහැනේ නේ. මේ ජීවිතේ අපි අද ජීවත් වෙලා හෙට අපි මේ ජීවිතේ දාලා යයි ගොඩක් දුරට. ඉතින් ඌප්ස්, එළම ලයිව් එකේ ගොඩක් කට්ටිය ඉන්නවා. මම මේ අවුරුදු ගානකින් ලයිව් එකක් ආවේ. ඒ ආවේ මට ඉතින් අර ලයිව් එක බලලා මම බලාගෙන හිටියා. මං හිතන්නේ පුදුම තරහක් මාත් එක්ක තියෙනවා. මං අඳින පළඳින විදිහට මේවා හැදුවලු, මේවා කරහලු, සුදු වෙන ඒවා කැහුවලු. ඉතින් මම මොනා කරත් උඹට මොකද මේ ඉන්ට ඔය Facebook ලයිව් එක ඇවිල්ලා දඟලන මිනිහට මොකද තියෙන ප්‍රශ්නේ? මම අඳින පළඳින විදිහට මම එළිය දාන්නේ මගේ එක නම් මම ඉන්ජෙක්ෂන්ස් ගහලා අනම්මනම් කරලා සුදුනේ මම නම් එයාට මොකද තියෙන අමාරුව? මං කියන්නේ දෙයක් බැලුවොත් ඒ දෙයක් ලස්සනයි නම් අපි ඒ දේ ලස්සනයි කියලා කියන්න ඕනිනේ. ලස්සන දේවල් ලස්සන දේවල් බලන්න, ලස්සන දේවල් විඳින්න අපි හරි කැමතියි. ඉතින් අපි පාරේ යනකොට මොන හරි ලස්සන දෙයක් දැක්කොත් ඒ දේ ලස්සනයි නම් අපි ඒ දේ ලස්සනයි කියලා කියන්න ඕනේ. ඉතින් අපි ඒ ලස්සන දේ දිහා බල බල ওই මිනිස්සයා මගේ හැම Instagram story එකක්ම හෝ හැම දෙයක්ම මම follow කරන කෙනෙක්. ඉතින් ඒක තමයි එයා එච්චර මං ගැන දන්නේ. එයා මගේ stories බලන, එයා කියනවා ගමේ කට්ටිය හවසට පහනක් පත්තු කරලා පහන් පත්තු කරනකොට පියුමි හංසමාලි හවසට යන්නේ club ලු. අනේ උඹ දන්නේ නැත්නම් ගෙදරට වෙලා නිකන් බම්බු ගහගනි. හවසකට යන්නේ නැහැ ක්ලබ් එකකට. හවසකට යන්නේ අපි නම් චුට්ටක් වීකෙන්ඩ් එකේදී රෑ 12ට විතර තමයි එළියට යන්නේ. ඉතින් හවසකට යන්නේ හවසක ගමේ අය හවසට පහන පත්තු කරලා මගේ ගෙදර මගේ අම්මා නම් පහන පත්තු කරන්නේ උදේ 6ට.
මාව ෆලෝ කරනවා නම් මාව ඉන්ස්ටාග්‍රෑම් බලනවා නම් උදේට මං කෑම කන්න නැගිටින වෙලාවට මගේ අම්මා පහන පත්තු කරලා තියන්නේ. ඉතින් මං ගොඩක් වෙලාවට මගේ ඉන්ස්ටාග්‍රෑම් ස්ටෝරීස් වල ඒක දානවා. ඔයා අයියේ දන්නේ නැත්නම් ඒක චුට්ටක් බලන්න. රෑට මං ක්ලබින් යන්නේ විදිය යන විදියයි මං ඇඳුම් අඳින විදියයි මගේ අරක පේනවා මේක පේන එක ෆලෝ කරන ඒක විතරක් බලන්න නැතුව ඔයා හිමීට බලන්නකෝ මගේ ගෙදරත් මගේ අම්මා ඔයා ඔය කියනෝනේ පියුමිහන් හවසට ගමේ අය පහන් පත්තු කරන හවසට කියලා මගේ අම්මා උදේට පහන් පත්තු කරන හවසට පහන් පත්තු කරනවා. ඉතින් ඔයා හොඳට ඒව බලන්න මගේ මේ එළිය දාගෙන ඉන්න ගෙඩි දෙක විතරක් බලලා මගේ ගෙඩි දෙක ගැන ඔයා මට වැඩිය හොඳට දන්නවනේ. ඔයා අර ලයිව් එකක කියන්නේ හරි කැතයි නේද එහෙම. තමන්ට අම්මා කෙනෙක් ඉන්නව නංගි කෙනෙක් ඉන්නව. නමුත් ඔයාට අර කේන්ති ගිල්ල තියෙන මම අර ඉන්ටර්විව් එකේ කියන්නේ ගමේ ගොඩේ කට්ටිය කියලා. නමුත් මම ඒක මම ගමේ ගොඩයට අපහාස කරනව නෙමෙයි. මං කියන්නේ මේ මගේ මම අඳින පළඳින විදියට ඒගොල්ලෝ ගොඩක් කැමති නැහනේ. ඉතින් මම මොනවද කරන්නේ? ඉතින් ඒගොල්ලන්ට ඕන විදියට මං අඳින්නේ නැහනේ. සහ ඔයා නිකන් දඟලගෙන රටකට වෙලා ඉඳගෙන තමන්ගේ පාඩුවේ තමන්ගේ වයිෆ්ලා ළමයින්ගේ වැඩක් බලාගත්තා නම් මාර හොඳ නැද්ද? නිකන් ලයිව් එකක් ඇවිල්ලා ගෑණියෙක්ට බැනලා නිකන් පොරක් වෙන්න හදන්නේ. මට ඉතින් කම්මැලිකමට මං ඉතින් දාලා තියෙන මේ කමෙන්ට්ස් චුට්ටක් කියව ඔයාගේ මාර හැපනින් නනේ කමෙන්ට්ස් එහෙම සෝ ෆනි. මොකද මේ මමත් මට ගැදරින්න බැරි කම්මැලිකමට මම නිකන් ඉන්න වෙලාවට හැමතිස්සෙම බලන්නේ මට කට්ටිය දාන කමෙන්ට්ස්. ඉතින් හරි ආසයි අනේ මට ඒව දකිනකොට මට හරි ආසයි. මොකද අපේ මිනිස්සු මේ ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම ගත්තොත් අපි ආසාවෙන් ඒ දේවල් බල බල ඒ දේවල් විඳ විඳ බණින එක තමයි අපේ කරන්නේ. සමහර පිරිමි වෙසින් ඉන්න ඔය දඟලන FB ලයිව් ඇවිල්ලා ඉන්න නපුංසකයොත් එහෙමනේ අර කන්න බැරි මොකද්ද එකක් කියනවනේ. මට දැන් ඒක එන්නේත් නෑ. ඉතින් ඔය එක එක දේවල් කියනවා මං ගැන ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා. මට බොයිෆ්‍රෙන්ඩ්ස්ලා ගොඩක් ඉන්නවා. ගොඩක් හිටියේ නෑ, හයක් හතක් විතර හිටියේ. ඔප්පු කරන්න මොන හරි දෙයක් සාක්ෂි තියෙනවා නම් කියන්න. ඔවා දන්නේ නැත්නම් මං කියන්නම් මේ ඔවා ලයිව් එකේ කියනවා. මොකද මම ක්ලබ් එකක වැඩට ගන්න. මොකද මං ක්ලබ් එකක වැඩට යන්නේ. මට ඒ වගේ රස්සාවක් කරන්න ඕනේ. ඔවත් පිටරටක රස්සාවක් කරන්න වැතිනේ. රෑට හිමීට මේ ක්ලබ්ස් වලට එමත් ඔවා යනවා වැතිනේ. ඉතින් මට කියන්න තියෙන්නේ සෑහෙන්න කට්ටිය කමෙන්ට් කරනවා බලනවා. බලන්න ඒ කට්ටියට කියන්න තියෙන්නේ මේ මාව දන්න අය නම් දන්නව ඇති. හැබැයි අර FB ලයිව් එකක් ඇවිල්ලා මට බනින මිනිස්සයට මම මෛත්‍රී කරනවා. මොකද මට වැඩිය එයා මං ගැන සෑහෙන්න දන්නවා. සෝ ඉතින් ඉදිරියටත් බලන්න ඕනේ මං ගැන. මං හැමතිස්සෙම දාන ස්ටෝරීස් මම ක්ලබින් යන්නේ කීයටද හවසනේ මට වැරදුනා මේ ඔයාගේ ගොබ්බකම වෙන්නේ තියෙක. සමහර විට හවසට යන්නේ නැහැනේ. හවසට වහලානේ අයියා තියෙන්නේ. ඉතින් රෑ 11ට 10ට විතර තමයි අරින්නේ. ඉතින් ඒ වෙලාවට අරපු ගමම යන්නත් බැහැනේ එළියට. ඉතින් අපි යනවා රෑ 12ට විතර. අපි හවසට යන්නේ නැහැ. අර ඔයා කියනවනේ ගමේ කට්ටිය පහන්පත්තු කරන වෙලාව කියලා. ඒ හවසට මම ගොඩක් වෙලාවට නිදි. මම ඒ වෙලාවට යන්නේ නැහැ. මම යන්නේ රෑ 12ට විතර යන්නේ. ඉතින් තව ටිකක් අවධානයෙන් තව ටිකක් බලන්න මම මොනවද කරන්නේ. අඳින පළවෙනි විදිහ මේ මං ඒව බල බල මම බනින්න. මට කමක් නෑ. දැන් එච්චර හොඳට මම ෆැෂන් කරන්නේ මොනවද, මම යන්නේ මොනවද, මං අඳින විදිය ඔයා මට වැඩිය මං ගැන සෑහෙන්න දන්නවනේ. ඒ කියනවා සෑහෙන්න මං ගැන බලලා තියෙනවා. ඉදිරියටත් බලන්න ඕනි මං ගැන. තරින්න බෑ, නවත්තන්න එපා. දිගටම බලාගෙන යන්න. දිගටම FB ලයිව් ඇවිල්ලා මෙහෙම බනින්න. මොකද ඔයා පිරිමියෙක් හැටියට මං හිතන්නේ ගැහණියෙක්ට බණිනකොට ඔයාගේ චරිතෙම තමයි ඝාතනය වෙන්නේ. නමුත් ඔයා වරද්ද ගන්න එපා. මම ඉන්ටර්විව් එකක කියන්නේ අර මං අඳින පළඳින විදිහට මට බණිනවනේ. එතකොට ඒ බණින කට්ටිය දකින්නේ පියුමිහන්ස මාලි කරන දේවල්, පියුමිහන්ස මාලි ඉන්ස්ටාග්‍රෑම් ස්ටෝරීස් දාන හින්දානේ. නමුත් ගම් පළාතකින් හෝ වේවා, කොහෙන් හරි ඇවිල්ලා ස්පා එකක හෝ වේවා, කොයි හරි වැඩ කරන කට්ටියට ඒගොල්ලෝ කරන රස්සාව දාන්න බෑනේ. මම මොඩල් කෙනෙක් හින්දා මම ලස්සනට අඳිනවා. මගේ ඇඟ මම පෙන්නනවා. ලස්සන දේවල් තියෙන්නේ, ලස්සන ෆැෂන් තියෙන්නේ කරන්න. මගේ ඇඟ ලස්සනට තියෙනවා කියලා මම හිතන හින්දා මම ඒක පෙන්නනවා. ඉතින් ඔයා ඒව බල බල මට බනින එක වැරදීනේ. ආ බනින්න එපා. බනින්න නැතුව බලන්න අයියේ. මම ඔයාව දන්නේ නැහැ, මම ඔයාව දැකලත් නැහැ කවදාවත්. ඉතින් එහෙම බනින එක හරි වැරදි. ඔයා කේන්ති ගන්න එපා. ඔයාගේ අම්මත් ගමේ වෙන්න ඇති.
ගමේ අයට අපි ගරු කරනවා මම අර කියන්නේ මට කමෙන්ට්ස් දාලා බණින කට්ටියට විතරයි නැතුව එහෙම කියන්නේ නැහැ මම කොච්චර ගම්පලත්තලේ නම් මගේ ගසින් අකිල දෙන්නම බැඳලා ඉන්නේ මුණරාගල ගාල්ලේ අපි ගමේ යනවා අපි එහෙම කියන්නේ නැහැ අර මට බැනලා කමෙන්ට්ස් දාන අයට තමයි මම ඒ කියන්නේ මොකද ඒ කට්ටියට ෆැෂන් කරන්නත් බෑ කරන මන්දියා බලාගෙනත් මට බණිනවනේ ඒ බණින කට්ටියට කියන්නේ එතන ඒ ඉන්ටර්විව් එකේදී මම ඔයාට බණින්නේ නැහනේ ඔයා නිකන් රෙද්ද උස්සගෙන දඟලන්න එපා නිකන් පණුවෙක් වගේ ඔයාට මාර අමාරුවක් නේ තියෙන ගමේ ගොඩේ අය කිව්ව කියන්නේ මට බණින කට්ටියට මම ඒ කියන්නේ නැතු ඔයාගේ අම්මට බණින්නේ නැහැ එහෙම ඇයි අපි අම්මලාටවත් කාටවත් බණින්නේ ඔයා ආ කියන නයි දාගෙන බොරුවට හිරත් වෙනවා මේ බොරුවට ඇයි ඔයා මේ FB පොරක් වෙන්න හදන්නේ ඔයා හොඳ රටක වා කසාදයක් බැඳලා ලස්සන ෆැමිලි ලයිෆ් එකක් ගෙවන කෙනෙක් නේද මේ ඉතින් ඔයාගේ වයිෆ්ටත් ඒක ඇත්තට හරිනේ මොකද ඔයාගේ වයිෆ් උට ඊට පස්සේ බලනවනේ මම ෆලෝ කරනවනේ මගේ මේක අස්සයි අර කස්සයි මේක අස්සයි ගැන ඔයා මං හිතන්නේ මේ මගේ හස්බන්ඩ්ටත් වැඩි ඔයා දන්නව ඇති මාර විදියට ඔයා කියනවනේ ඉතින් අර වයිෆ් ඒ ලයිව් එක බැලුවම ඒ ගෑණිට සමහර විට වහකන්න හිතේ මම අඳින ඇඳුම මගේ ඇඳුම සමහර විට වයිෆ් හිතන ඇති වයිෆ් ෆැෂන් කරන විදියට වැඩිය පියුමියන් සමාලි අඳින විදියයි පියුමියන් සමාලි සුදු වුණ විදියයි පියුමියන් සමාලි මේකප් නැතුව කොහමද සෑහෙන ෆලෝ කරලා කියලා ඉතින් හරි කැතයි නේ ඉතින් ඔයාගේ ගෑණි වයිෆ් කේ හිත හිම රිදෙන්නත් පුළුවන් වයිෆ්ට වැඩි ඔයා මාව බලනවා කියන එක ඉතින් එහෙම එපා අයියේ නේ වයිෆ් කෙනෙක් ඉන්නවනම් ඔයා වයිෆ්ට අන්දන ලස්සනට අන්දලා ඔයා වයිෆ් කේ ලස්සන බලන්න බලලා ඔයා වයිෆ්ට දෙන්න ලස්සන කමෙන්ට්ස් වාව් මගේ වයිෆ් මාර ලස්සනයි කියලා සතුටට මොනාහරි අරන් දෙන්න නිකම් මගේ එළිය දාන එක ඇඳගෙන බලලා FB live ඇවිල්ලා නිකම් මොකේ දෙකෙක් වගේ රඟන්න එපා වට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ නේ. ඔයා නැත්නම් මගේ එක බලලා මට shape එකේ like එකක් දාන්න comment එකක් දාන්න ඉතින් බනින්න එපා හරි කුචීතයි නේ ඒක. ඉතින් මම දැක්ක එකට ගොඩක් කට්ටිය ගොඩක් girls ලා හෝ වේවා සෑහෙන comment දාලා තියෙනවා. comment දාපු කට්ටියටත් මම හරි ආදරේ මට බනින කට්ටියටත් ඉතින් මටත් බැනලා වැඩක් නැහැ නේ ඉතින් මේ FB තියෙන අපිට රණ්ඩු කරගන්න නෙමෙයි මට නම් FB තියෙන්නේ හදිසියේ ෆෝටෝග්‍රාෆ්ස් දාන්න මගේ මොන හරි ෂූටින් එහෙමෙන් දාන්න තියෙන්නේ ඔයා ඇවිල්ලා මාර කේන්තියකින් මේ වෙන්නේ මම මේ ලයිව් එක බැලුවා තුන් පාරක්ම ඉතින් තුන් පාරක් බලලා මම මේ හතරවෙනි පාරත් බලබලෙදි මට නිකන් හිතුන චුටක් ඔයාට කතා කරන්න එන්න කියලා මේ පර්සනල් තරහක් තියෙනවා නම් ඔයාට Facebook එකේ ඇවිල්ලා බැනලා පොරක් වෙන්නේ නැතුව ඔයාට තිබුණා මට මැසෙන්ජ් එකෙන් කෝල් එකක් දෙන්නනේ ඒක තමයි ක්ලාසි ඔයා මට කෝල් කරා නම් නංගි ඔයා මෙහෙම දෙයක් කිව්වා ඇයි කිව්වනම් මම ඔයාට කියනවා අයියේ මේ ඔයාට තරහ ගන්න තරම් ඔයාට තරහ ගන්න තරම් දෙයක් නෙමෙයි උනේ මෙන්න මේ දේ තමයි මම කිව්වේ කියලා ඉතින් ඔයාට එච්චර දඟලන්න ඔයාට ගත් තියෙනවා නම් ඔයාට චුට්ටක් मट मेसेज कि हर कॉल लिया कर गोड़ा आश्रय कर पाऊगे काले गिया मैनिक व्यापार क्लोज कट्टी मगे नंबिक कथा करें एकदम जेन्युइन पिरीम कम की आने निका एफ बी लाइव कक्के मेहम 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 ओके मेहम आई दाडी मेहम आई पीते दगल ඊට වැඩිය ක්ලාසි මේ ලංකාවේ කොච්චර මිනිස්සු ওই විදියට ඉන්නවද ඒ කිසිම කෙනෙක් මේ ගැහණු කට්ටිය ෆැෂන් කරන විදිහට ඇවිල්ලා Facebook live එකක් ඇවිල්ලා බනින්නේ නැහැ. ඉතින් මන් දන්නේ ඔයා මං හිතන්නේ අපේ කාලේ වීරයෙක් වෙන්න ආසයි වගේ මට දැනලා කමක් නැහැ. ඔයා බැන්නට ඒක මට අදාළ නැහැ. ඉතින් අපේ ගොඩක් මිනිස්සු බනිනවන්නේ. අපේ දේවල් හොයන්න කට්ටියත් ඉන්න ඕනේ නේ. අපි කරන කියන දේවල් ඒවා බල බල මේ ජීවිතේ විඳින්න බැරි විඳින්න බැරි ගර්ල්ස් ලා ඉන්නවා ඒ අය කරන්නේ මම ජීවිතේ විඳින විදිය බලාගෙන මට බනින එකනේ ඉතින් මට ඇත්තට මේක වැඩක් නැහැ ඒගොල්ලෝ බැන්නට මේ මගේ ජීවිතේනේ හෙට ජීවිතේ මොනවා වේද අපිට කියන්න දන්නේ නැහැ නේ හෙට අපි මැරිලා එයිද කියලාත් අපිට කියන්න දන්නේ නැහැ ඉතින් හැම තප්පරෙම hina වෙලා සතුටින් ඉන්න මං කියන්නේ ඔයාත් ඇඟේ ලේ කොපිත කරගන්න නැතුව හම්බෙන හැම තප්පරෙම මොන හරි දෙයක් බලලා ඔයා ඔය බලනවා වගේ ඒවා දිගටම බලලා මේ इन गोलास्त पाड़े बल बल अयवा मट निका बनी बनी आयट ना उत्तर दें मम लेने नमूत मट मेकट वाट उत्तर या दंड ओण की दे मट हितुना वाट उत्तर या दंड ओण की मट हितुना थिंक एक हाई की ओया कोई दुबई कटार अटकी ओयागे
ඔයාගේ ලයිව් එකට සමහර ගර්ල්ස්ලා කමෙන්ට් කරලා තිබ්බා මේ මගේ තාත්තා ඇරබික් කියලා නෑ මගේ තාත්තා ඇරබික් නෙමෙයි මුස්ලිමුත් නෙමෙයි මගේ තාත්තා සිංහල මුස්ලිම් උනත් ඒක මට කමක් නෑ මට ಜಾති ભેද නෑ ගොඩක් අය බැන බැන දාලා තිබ්බා මේකේ මේ මුස්ලිම් බැල්ලියෙක් මේකේ තාත්තා මේ ඇරබික් ඇරබික් කියලා ඉතින් තාත්තා ඇරබික් කෝ වේවා කමක් නෑ මගේ තාත්තා ಜಾති ભેද නෑ ආගම් ભેද නෑ ओ जाति बेदने आगम बेदने कमेंट करने काटिएर मट इतना उत्तर एक देने कि मुकदमा रट इन काले धरना जीवित नरने तात रट इन काले दी गात फोटोग्राफी का खेच एचरा इतुला थिंक मन दसन कमेंट्स दालती है ना गुडक और हतल पहे वितर काटिए सह मट दिन दालती बा आंटी लहेम आंटी लेम तरह कंडेपुट वैसापतिपुले वैसे फैशन करेना मट कर ममी मट और हतलिस पण हितर की आट पास मट फैशन कर बेह इथिंग एक मैं फैशन करना नांगील माली लिया बर बणीने थिंग हरी हरी हम फैशन करना के ना कमेंट का दाल तिब्बे मन देख कऊद कमेंट दाल तिब्बे कट्टे थिंग एक मट बैठकने का कमेल कमे गी प्रोफाइल चेक करा ई थिंक फेक प्रोफाइल मेसेज होगा लाने थिंक एत मे कमेंट दैनस थैंक यू सो मच कि नगोलेंगे कमेंट्स के टाइम लाइव चुटा लाइव चुटा बेलवा ये लाइव उत्तर दिन उतना एवे ओ आयत मंग किए नम मे अरे लाइव वे कैविल दंगल मनुष्य मम्मी की अने गमे गोडे की वे को वेर दीट दंगल निका गेवल लाइन कटे इटपुदे मे अपे देवर बल बल वेरदी के अंदर मिनी विंडे पाई ए अतड़ी मगिता मगे सैन म फलो कर वेरदी होने मनुष्यक्तम होया मंग इस लगे हो मगे देवल तमंग गैन लसन अंदगे बलगन तमंग अंत मुनार देखा तीन एक बल बल इंड होया मगे देख बल बल निका मट दंगल निका फनु रटकड़े वेला प्रश्न या फेस कर एंड अभी ओको मिनी मुनाद निका बुरू एफ बी अभी निका पुराक गुडा एफ बी वाले पुराल वे गी कटे निका बलूना महिता गैनी आगते करने की हरने मुखद इक वचन कल निका दंगल उन्नी ये वचने निका ओया अवसर वो निका गैनी एक्वागे अवसर इक अवसर गैनी एक्वागे फिर निका ज्ञान इक्वागे अवसर निपाण अर की एक की मार आंटी नड़क कमेंट करना ओ हो हो गाला थिंग ये गोल दगे आची के वैसा किट्टी वे कट्टी सह कमेंट आलती है ना हर रीदी दुन कर थिंक ये गोल दंग आज जीवित खाली आके फैशन कर थिंक ईलंगा आत्मे फैशन कर रही मे आत्म फैशन करें खेलो दिया बला ना अभी चाहे मे वगे खाली आगे तिब्बा के सत्तू मे जीवित मुनवाद मे कुहक पूर्वगन तव के कुट इरीशिया कर कर पहली पहली अयो अरे लसन अरे मे मध्य एपा एम वेंड पा दखीन दे लसन दे लसन कर अगे कर मनुष्य के हों तीन हों अगे कर निकार हों अंदी पालन के ना दिया बल बल बणिंडेपा बणिंडेपा प्यूमिट लज्जने मट लज्ज तिब्बा हो नेता एक काट पड़कना नैने मे मगे लाइफ है नैने थिंक अय्या थैंक यू मैं बल एफ बी लाइव अवेला के अंत मैं दंड तोट वैस हतली कट की केंति गेम तब वैस इंत के पा होना मंगेन अरे गमे गोड़े क्यूवे मंग खागे अरे हितर दुना मंग के समावेन के मुखद मंग अरे मट कमेंट बनी कट्टी मैं मंगे क्यूवे ना तू अपे गंपल अतल मिनी हरी आदि अपे अवृद्ध सर अके अपे अक्ल बल नहीं मट सहन फैंस तीन गंपल अतल ई थिंक ओया दंगल वाट थिंक करंट दे अपने ई थिंक बालो को मत बुरनवाने एक हेटिने मे नू मे बालो कथा करें नहीं थिंक ये वगे बालो इफ मी लाइव अभी लती थिंक बहु बहु घर नत्ते पे इट्स ओके लाइव एक बलपू ओकोट थैंक यू सो मच एंड बेनला कमेंट्स दापूट आदर बेनला दापू आई पुट आदर आदरी मेसेज दापू आट आदर अरे मत बेनला इफ बी लाइव अग्गे अट्ठे इट वे आदर हेम दाप मंगन होया नूने
හැමදාම FB live එකේ හැමදාම FB live එකේ මට බනින්න ඕනේ. අපි ලංකාවට ආව දවසේ කොෆි එකකට හරි හම්බෙමු අයියා. ඔයා මට බැන්නා කියලා මට කිසි තරහක් නැහැ. මොකද තරහ අරගෙන වැඩක් නැහැ නේ. වැඩකට නැති ආය කෑ ගැහුවා කියලා ඉතින් දඟලන්නේ නැහැ එහෙම. ඉස්සර නම් කේන්ති ගත දැන් කේන්ති ගන්නෙ නැහැ. ඊට වෙලී 1000ක් ප්‍රශ්න තියෙනවා. මේ දවස්වල මිනිස්සුන්ට කොච්චර ප්‍රශ්න දිනවද එහෙම ASCII ඔයත් එක්ක රණ්ඩු කර කර මේ ඉන්න බෑ. එහෙනම් ආය කියනවා අයියා ඔයාට ආදරේ මට බැන්නට.